අයිබෝවන් ඔබ සියලු දෙනාටම අයිබෝවන් අද දින 2021 ඔක්තෝබර් මාස 28 වෙනිදා දැන් වෙලාව හරියටම හවස 4:36යි මම ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ මේ වෙනකොට අපේ ඩුබායි වෙසෙන කාන්තියක්කා ප්‍රමුඛ ශ්‍රී ලාංකිකයන් විසින් ශ්‍රී ලංකාවට එවන ලද අත්‍යවශ්‍ය රත්තරන් වටිනා ආහාර ද්‍රව්‍ය ටික කළමනාකරණය කරමින් පවතින සැන්දෑවක තමයි ඔබත් එක්ක මම වීඩියෝ එකෙන් මෙහි වැඩ කටයුතු බෙදා හදා ගන්න. ඉතින් කොහොමද අශෝක මේ අද දිනේදී සිතුණු දේවල් පිළිබඳව සතුටුයි කියන්නේ. ඉතින් අදත් අපි බෑග්ස් සම්පූර්ණ කරා. ඒකට හාලුත් දාලා මේ බෑග් අපි හදලා තියෙනවා 250ක් 300ක් විතර. තව අපි ටිකක් අඩුවෙන් වැඩියෙන් තියෙන ඒවා අනිත් බෑග්ස් 150 250ට අමතරව බෑග් 100ක් විතර හදලා තියෙනවා. අපිට හාල් ලැබිලා තියෙනවා ගොඩක්, පරිප්පු ලැබිලා තියෙනවා ගොඩක්. අපි මේ බෑග්ස් උත් 100ක් විතර අද වෙනම හැදුවා. ඒ සියලුම දේ දාලා ඉතින් අපේ ශ්‍රී ලාංකිකයන්ට එවපු ඩුබායි වල ඉඳලා ඒ සියලුම දේවල් අපේ රටේ අපිට ඉතින් දුප්පත් කියලා කියන්නේ අපේ රට. අපි පුළුවන් තරම් අපිට ටිකක් ආර්ථිකයෙන් අඩු අය, ආර්ථිකයෙන් අමාරුකම් තියෙන අයට බෙදා හදා දෙන්නත්, ඒ වගේම මම යෝජනා කරා නගර සභාවේ වැඩ කරන අපේ සුළු සේවකයෝ ගොඩාක් ඉන්නවා, පාරට ඇවිල්ලා අපේ සියලුම කුණු අරගෙන යන අය ඉන්නවා. අපි ඒ අයට මේ බඩු වලින් වැඩි ප්‍රමාණයක් බෙදා දෙන්න කියලා අපි මේ නාලක පුතාට යෝජනාවක් කරා. නාලක පුතාත් ඒකට කැමති වුණා. ඉතින් අපි හුඟක් දුරට බලනවා හෙට අනිද්දා වෙනකොට මේ සියලුම දේ බෙදා දෙන්න. මේ ඩුබායි සිට මේ සියලුම දේ කාන්ති අක්කා ප්‍රමුඛ මේ සියලුම දේ එවපු සියලුම දෙනාට ශ්‍රී ලාංකික යෝ කියන හදවතේ තියෙන නිසා, හදවතේ ලොකු කැක්කුමක් තියෙන නිසා තමයි අපිට මේ වගේ මේ ගොඩක් බඩු අපිට එවලා තිබුණේ. අනිත් එක මම සතුටු වෙනවා මේ වගේ පුංචි කොල්ලෙක්ව විශ්වාස කරලා මේ වගේ බඩු ගොඩාක් එව්වට ඔබ සියලු දෙනාම ඒ විශ්වාසය තවත් ඉදිරියටත් රකිමින් නාලක පුතා ඉදිරියටත් වැඩ කරයි කියලා අපි හිතනවා. අපිටත් පුළුවන් හැම උපකාරයක්ම අපි ඒ වෙනුවෙන් කරනවා. මම මේ ළඟදි තමයි මේ පුතාව දැන හැඳින ගත්තේ. ඒ දැන හැඳින ගැනීම දීර්ඝ කාලයක් තියාගෙන හොඳ ළමක් අරගෙන වැඩ කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. අපිට තව මේ වගේ කරගන්න ඩුබායි වල සිටින තව වෙන වෙන රටවල් වල මේව දැකලා ලංකාව වෙනුවෙන් පුංචි වේදනාවක් දුකක් මේ වෙලාවේ මම අපිත් මේ වගේ පුංචි දෙයකින් හරි උදව්වක් කරන්න ඕනේ කියලා හිතේ කියලා මම හිතනවා. ඒ විශ්වාසයෙන් මම මේ වැඩසටහන නිමා කරන්න අපි සූදානම් වෙනවා. ඔබ සියලු දෙනාටම හිතන පතන සියලු දෙනාම කරගන්න ලැබේවා, කායික ශක්තිය ලැබේවා, මානසික ශක්තිය ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අපි මේ සරත් අයියත් මතක් කරමු. අනිවාර්යෙන් අනිවාර්යෙන් සරත් මහත්තයා මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ. බොහොම පුංචි සුළු හැඳින්වීමකින් පුංචි ඇඳුනුම්කමකින් එක තප්පර 10ක් ගියේ නැ මගේ නිවසටම මට කෝල් එකක් අරගෙන මගේ දරුවගේ දේ හොයන්න ඔබතුමා උත්සාහ කරපු උත්සාහයට මම හදවතින්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. හොඳ වෑම. අපි එහෙනම් බඩු පාර්ශ්වය කරන් පෙන්නමු නේද අපේ ඩුබායි වෙසෙන අපි ඔබ වෙනුවෙන් ඒ හදවත්වලට අපි කොහොමද මේක මේ එකතු කරේ කියලා. ගොඩක් බරද අම්මේ? ඔව්, කිලෝ 8ක විතර බර ප්‍රමාණයක් තියෙනවා. තියෙනවනේ. ඉතින් අද අපි හාලුත් දාලා ඒක සම්පූර්ණ කරපු නිසා අපිට දැන් තමයි ඒකේ බර ප්‍රමාණය පේන්නේ. ඒ වගේම අපිට පුංචි අමතක වීමක් වුණා. අපිට මේ නිවස ලබා දුන්න ඒ අපේ නැගණියට අපි විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ. මේ වගේ බඩු ගොඩාක් අපි ගෙනල්ලා මේ ලොරියකින් බාලා මේ නිවස අපිට ලබලා දුන්න නිසා තමයි අද අපිට මේ වගේ බඩු ටික පැක් කරගන්න පුළුවන් වුණේ. බොහොම මේ විවේකීව බොහොම ඉඩ ඇතුව ඉතින් මං ඒ අපේ නංගිට ස්තුතිවන්ත වෙනවා මේ නිවස අපිට ලබා දුන්න එක ගැන. හොඳ මෑම් අපි පෙන්නමු. ඔව්, මේකේ තියෙනවා අපිට හාල් බෑග් එකක් තියෙනවා. ඒ වගේම බිස්කට් තියෙනවා, සීනි තියෙනවා, පරිප්පු තියෙනවා, දත් බේත් තියෙනවා. ඒ හැම දෙයක්ම සබන් තියෙනවා. ඒ හැම දෙයකින්ම සම්පූර්ණ වෙච්ච බෑග් එකක් තමයි තියෙන්නේ. හොඳමයි හොඳමයි. මේ බෑග් අද අම්මා 250ක් විතර අපි හැදුවා. 250ක් විතර අද දවසට හැදුවා. හොඳමයි හොඳමයි. එහෙනම් බොහොම ස්තුතියි ඔබතුමියට. ජය වේවා. ජය වේවා. හොඳයි, මා හිතුවත් ලක්ෂණ අයියාව අයිබෝන් අයියේ අයිබෝන්. ඉතින් කොහොමද වැඩ කටයුතු? වැඩ තේලත් කරගෙන යනවා. ඉතින් අතරතුරේ වැඩ රාජකාරි බහුල වෙලාවක ඉතින් මේකටත් සහභාගී වෙන්න පුළුවන් වුණා මට. ඉතින් ඇත්තටම සන්තෝසයි. මේ අපේ නලක සහෝදරය විශ්වාස කරලා
අපේ පිට රටවල වල ඉන්න අපේ ශ්‍රී ලාංකික විදියට ඒ බඩු ටික ඒ විශ්වාසය තියලා ඒ බඩු ටික අපි කළමනාකරණය කරන කටයුතු තමයි මේ වෙලාවේ කරගෙන හිටියේ දැන් ඒ ඉවරලා ඉදිරි දවස් දෙක තුන ඇතුළත මේක බෙදා දී මේ කටයුතු නලක සහෝදරයගේ නායකත්වයෙන් ඒක සිද්ධ වෙනවා ඉතින් ඒ විශ්වාසය රකින්න හැමදාම අපි කැප වෙලා වැඩ කරනවා කියන එක ඒක අපේ පණිවිඩය දෙන්න ඕන අපේ ශ්‍රී ලාංකිකයන්ට ඉතින් ආයේ පාරක් කියන දෙන බොහොම පිං ඔබතුමාලාට මේ මේ බඩු ටික අපිට ලැබලා දුන්නට ජය වේවා ගොඩක් ගොඩක් තීරණේ ඉවි බලන්නකෝ දින දින තව දිනවා අර මේ ටික පාර්සල් කරලා අපි තව එහෙමමයි මේ තන පාල් ටිකක් තියෙනවා ඒවත් අපි ඉදිරියේදී පාර්සල් කරලා ඔව් අනිවාර්යයෙන්ම කරලා දෙන්න අපි ඔව් කටයුතු කරනවා අනිවාර්යයෙන්ම අයියේ 31 පැලහිටිම වැඩසටහන එක පිළිබඳව මතක් කරමු පොළොන්නරුවේ තියෙන්නේ ඔව් අපි ආරාධනා කරනවා අපි අපි අමතන්න කියලා අපි එනකොට දැනුම් දෙන්න කොතනද ඉන්නේ කියලා ඉන්නේ කියලා ඔව් ඒක එහෙම එන එක එහෙම කරමු දමයි ඒ වගේ විශේෂ මතක් කරන්න ඕනේ සම්පූර්ණයෙන්ම සීරෝ ප්ලාස්ටික් කියන කන්සෙප්ට් එකට තමයි අපි යන්න ඕනේ. නමුත් මෙවැනි ආහාර ද්‍රව්‍ය ගොඩාක් එකතු කිරීමේදී යම් කිසි තත්යකට ඇවිල්ලා තිනවා. නමුත් මේ තියෙන පොලිතීන් ඔබට ඉදිරි දිනකදී ලැබුණාම ඔබ මේ වීඩියෝ බලනවා නම් ඈ අල්ලාගු බැක් මේ දිරණ පොලිතීන් එකේ තමයි දාලා තියෙන්නේ. හා අපි ඒක නම් මතක් කරමු ඒ වාගේ අයියගේ. ඒක මේ අත්‍තරම අපි මේ මේ පොලිතීන් භාවිතය අඩු කරන එක ගැටියුත්තරත්ම මූලිකතිය දිල තමයි වැඩ කරේ. අපි හාල් පැක් කරන ගෙනාපු බෑග් එක දිරාපත් වෙන මේ සහ මේ හාල් සහ පරිප්පු සීනි දැම්මේ දිරාපත් වෙන බෑග් වල තමයි දාලා දුන්නේ. අර ලොකු කවරේ විතරක් මේ පොලිතින් එක තියෙන. හොඳමයි. ඉතින් ඒවා පරිභෝජනයට සුදුසු ආකාරයට ඔබ නිෂ්කාරණය කරගන්න ඔබට පුළුවන් ඒවා ප්‍රතිචක්‍රීකරණ තැනකට ලබා දෙන්න හෝ එවැනි ප්‍රතිචක්‍රීකරණ වැඩිපුර ශ්‍රී ලංකාවේ ඇතිවන තාක් ඔබට පුළුවන් ඒවා බෝතල් වල ගබඩා කරලා තියාගන්න. එසේනම් 31 පොළොන්නරුව වැඩසටහන තිබෙනවා. ඔබට දායක වන්න පුළුවන් මීගස් 200ක් අපි හිටවන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි එක තැනකට ගිහින් හිටවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. වෙල්ලෑයට ගිහින් එහෙම තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හෙට සහ අනිද්දා දිනයන්දී දෙක තුල මෙහි යම් කිසි කොටසක් බෙදා දීමට මම උත්සාහ කරනවා. ඊයේ කොළඹ ඉන්න අත්‍යවශ්‍ය කට්ටියට ගොවිදරුවන්ට පොත්පත් ටිකක් ගෙනියන්න බලාපොරොත්තු වෙන පොළොන්නරුවේදී. එසේනම් ඔබ සියලු දෙනාටම ජයං ජයං ප්‍රාර්ථනා කරන මම නාලක සේනාධිපති මහිතව ලක්ෂණ අයවා. ඒ වගේම ඉස්සල්ලා එක වීඩියෝ එලා නැහැ අම්මා. අපි පොඩ්ඩක් අම්ම ඉතාලියේ ඉන්න මේ අම්මලා මතක් කරමු. මගේ යාළුව වෙන කාන්තිමාල එයා තමයි මට කිව්වේ එන්න කියලා. ඉතාලි ඉඳලා කිව්වේ. ඉතාලි ඉඳලා මට කෝල් කරලා කිව්වේ අද උදේ. නාලක පුතාවගෙන් හම් වෙන්න කියලා ගිහින් ටිකක් උදව් කරන්න කිව්වා. හම්බුණාද? හොඳයිද? හම්බෙලා හොඳයි හොඳයි. නාලක පුතා හොඳයි. අවංක දරුවෙක්. එයා කරද කියන දේවල් හරියාකාරව ඒ විදිහටම ඉෂ්ට කරන දරුවෙක්. හොඳමයි අම්මා. ඔව්. එහෙනම් දරුවට අනේක වාරයක් පින් සිද්ධ වෙනවා. මේ එව්ව බඩු වලට එවට හැම දෙනාටම පින් සිද්ධ වෙනවා. එහෙමයි වැඩි වැඩි ලැබෙන්න ඕනේ. එහෙනම් ජය වේවා. ජය වේවා පුතා. හොඳමයි. එසේනම් ලක්ෂණ අය අපි එහෙනම් කොඩම අයබෝන් කියලා. අයබෝන්. 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 ජය වේවා. ජය වේවා. අයබෝන් ඔබ සියලු දෙනාටම අද දින 2021 ඔක්තෝබර් මාස 28 වෙනිදා දැන් වෙලාව හරියටම හවස 4:56යි. අපි මේ වෙනකොට අපේ අක්කගේ නිවසින් අපේ ඔන්න බඩු වල ටික කීපයක් ඇත්තටම අයියගේ වාහනේ පැටෙව්වා. අපි දැන් මේ ටිකත් අරගෙන ඔන්න අපි වැඩසටහන පටන් ගන්න හදන්නේ. එහෙනම් බෙදන්න කරන්න. එහෙනම් ජය වේවා. හරි. බොහොම ස්තුතියි. හරි. හොඳයි අපි අයියේ පන්සලටයි පන්සලට ගිහිල්ලා පන්සලෙන් ආශිර්වාදය අරගෙන අරගෙන පටන් ගන්නවාසි. ඔව් අපි පන්සලට යනවා. ඔව් අපි බලාපොරොත්තු වෙනවා පන්සලට සහ පල්ලියට පූජා කිරීමට. ඊට පස්සේ මේ ගම්මානේ තෝරගත් 8 දෙනෙක් ඉන්නවා කියලා අශෝගම්ම කිව්වා. ඊට පස්සේ අපි එතනට යන්න බලාපොරොත්තු වෙනවා. අයි තුඩුදාලා ඕන්න මෙහෙම තියන මේකනේ. ඔව් හොඳයි. අපි පළවෙනම පූජා කරන්න බලාපොරොත්තු වෙන අපේ මහා සංඝරත්නයට ඔන්න අපේ ඩුබායි සින්ස් කවුර ශ්‍රී ලංකයන් එකතු කර එවන ලද ප්‍රථම බඩු මල්ල. මහත්මයා ඔබ වහන්සේ දන්නවද මන්දා? අපේ හඳුරන මේ ඩුබායි ඔබ වහන්සේට ඔබ වහන්සේටයි මේ බඩු දෙන්නේ. මේ හඳුරන්නේ නාලක සේනාධිපති කියන්නේ
පුරන් කපල එහෙම කරන මහත්මයා. කොහෙද පොළොන්නරු? අපේ හඳුනේ එහෙනම් අපි මේ ඩුබායි වසන කාන්තියක්කා ප්‍රමුඛ ශ්‍රී ලාංකිකව තමයි අපිට මේ වගේ බඩුමලු විශාල පරිත්‍යාගයක් කරලා තියෙනවා. බුවන්සම් මූලික පරිත්‍යාග කරේ. අපි හඳුනේ අපි මතක් කර හිටමු ඒගොල්ලන්ට කොටක් නෙවෙයි. ඒගොල්ලන්ගේ නම කොහොමයි? කාන්තියක්. සහ අපි ඔබ වෙනුවෙන්. කාන්ති මහත්මිය සහ අප ඔබ වෙනුවෙන් අප විහාරස්ථානයේට පරිත්‍යාග කරන ලද මේ පරිත්‍යාගයන් ඉතාම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් කෘතවේදීත්වයෙන් මේ අවස්ථාවේ පිළිගනු ලබන අතර කාන්ති මහත්මියට සහ අප වෙනුවෙන් අප සියලු දෙනාටත් මේ පින් බලෙන් සිත සාන්තියත් නිරෝගී සම්පත්තියත් අවසන අමා මහ නිවන් සම්පත්තිය සලසා ගැනීමටත් මේ ප්‍රජා සත්කාරයන් තුළින් හේතු වාසනා වේවා කියා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපේ හැමෝටම ඔබ වහන්සේට දීලා වැඩමයික පටන් ගමු කියන එක. වාතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. අභිවාදන සීලෙස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ. ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. දුබෝන්සේගේ මූලිකත්වයෙන් ප්‍රථමයෙන්ම දෙන්න කියලා මම යෝජනා කළා. මොකද මම හැම දෙයක්ම කරන්නේ පන්සල මූලික කරගෙන කියන එක. එහෙනම් ඉදිරි කටයුතුත් කාන්ති මහත්මියගේ සහ අප වෙනුවෙන් අප සියලු දෙනාගේ සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා නැවත වතාවක් මා ප්‍රාර්ථනා කරකේ. එහෙම අපේ හැමෝටම එන්න අවශ්‍යයි. රෝගී සම්පත්තිය ලැබේ. අන්දරනේ මම ලොකු වැඩ කොටසක් කරන්නේ ඒ දවස්. ඒ බඩු හඳුනේ හාරිසිය අමාවක් විතර මේ නාලක සේනාධිපති මාත්‍යා. ඔව්. මේ මහා මහත්ය නේද? එහෙම අපේ අපිට ගොඩක් ලොකු පරිත්‍යාග කරලා තියෙන අපේ අන්දනේ අපි වීඩියෝ කරන අවසර අපේ ආදරනේ වහන්සේට මේ දෙවනි පරිත්‍යාගය කරන්න අවසරයි. පන්සල් දෙක මොලියස්ත්‍ය කරගෙන වහන්සේට දීලා තමයි මම වැඩක් කරන්න කියන එක මගේ නම වැඩ බලන විහාරාධිපති කෙවිතියාගල චන්දාලෝක. එහි අපේ හඳ පන්සල ශ්‍රී මෙලිබන් ආරාමයේ ජයවර්ධනපුර කෝට්ටේ. එහෙම අපේ හඳ. එහෙම අපේ සභාපතිතුමනි. එහෙම එහෙම අපේ හඳුනේ. සියලු දෙවියන්ගේ තුනුරුවනේ ආශිර්වාද බලය ලැබෙන්න ඕන. මේ රට මේ ජාතිය අන්තවාදීන්ගෙන් මේ රටට වින කරන සියලුම මේ බලවේග වලින් ආරක්ෂා කරගන්න මහත්තයාගේ වැඩපිළිවෙල සාර්ථක වෙන්න කියලා ආශිර්වාද කරනවා. එහෙම අපේ හන්ද. එහෙම අවසරයි. එහෙමයි අපේ හන්ද. හොඳම අපේ හන්තුනේ හොඳමයි. එසේනම් අපි වැඩසටහන පටන් ගත්තාම මේ අපි අපිට පිළි සන්තෝෂයිද? හාමුදුරුවෝ ගොඩාක් සතුටු වුණා. හාමුදුරුවෝ ගොඩාක් බොහොම පැහැදීමකින් නාලක මහත්තයාගේ මූණ දැක්ක විතරයි ලොකු පැහැදීමකින්. ඒ වගේම මම මේ මූලික කරගත් දහම් මගේ පන්සල මම දහම් පාසල් ගිය අවුරුදු 9 මේ පන්සලට මට බාර මගේ අම්මා බාර දුන්නේ. මෙතනින් තමයි මම සමාජයට යමක් කරන්න ඉගෙන ගත්තේ. මෙතනින් තමයි මම නායකත්වයට පුහුණුවක් ලැබුවේ. ඇත්තම කියනවා මේ හාමුදුරුවෝ මට පුදුම සැලකිල්ලක් අශෝක අම්මා කියලා මට කතා කරන්නේ. මට ඉතින් හරි සතුටක් ඒක. මම නායකත්වයේ දුන්නා නම් ගමට මේ පන්සලෙන් තමයි නායකත්වයේ දුන්නේ. එහෙම එහෙම නේද හාමුදුරුවනේ? මේ ගමට නායකත්වයක් දුන්නා නම් මම සභාපති බෞද්ධකම තියෙන ඔබවහන්සේගේ ඒ වචන ටික මගේ මුළු ජීවිත කාලයටම මගේ රැවුදෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද මම ගොඩාක් එහෙම අපේ හන්දර. එහෙනම් ලෝකවාසී සීලු මුදිනාට සතක් සාන්තියක් වෙන්න කියලා ලංකාවාසී ලෝකවාසී සීලුම සත්‍යයන්ට මේ කොරෝනා වසංගතයේ දුර වෙලා විදුක් නිරෝගී භාවයේ දීර්ඝායුෂ සෞභාග්‍ය සහජීවනය
උදා වේවා කියලා මෙත් සිතින් යුතුව ප්‍රාර්ථනා කරනවා. අපි හන්ද අපේ ඩුබායි වල ඉන්න කාන්ති අක්කා ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ තමයි අපිට මේ ටික පරිත්‍යාග කළේ. අපි අපේ අන්තුට මතක් කරගන්න. ඒ වගේම ඩුබායි වල ඉන්න ඒ කාන්ති නෝනා මහත්මියටත් ඔබ අපි ඔබ වෙනුවෙන් කියන අපි ඔබ වෙනුවෙන් මේ වැඩසටහනේ ඒ මූලිකත්වයේ දායකත්වයේ ගෙන කාන්ති නෝනා ඇතුළු හැම දෙනාටම තුනුරුවනේ ආශිර්වාද බලේ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණී ලැබේවා. කරන කියන කටයුතු සාර්ථක වේවා. මෙවැනි කටයුතු කරන්නට ශක්තිය බලයේ ධෛර්යය වාසනාව තව උදා වේවා කියලා ප්‍රාර්ථනා. එහෙමයි අපේ හන්දිම. අපේ හඳුරන්නේ මන්නේ දවස සබ්බ මංගලන් රක්හන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුද්ධි භවන්තු තේ. අපි මේ ඩුබායි වලින් එවන බඩු ටික ඔන්න ඔබතුමියගේ කාර්යභාරයට පූජා කරනවා. මේක දෙන්න. සිස්ට අපිට මේක පරිත්‍යාග කරේ ඩුබායි ඉසෙන කාන්තියක් අපමුක ගෞරවණීය ශ්‍රී ලංකිකයෝ හැමෝම එකමුතුව තමයි මේක කරේ. එසේනම් ඔබතුම මෙතන කරන්න කියන්නේ ඉලකහදුන කට්ටියන වතෙන් පාසුකම් දීලා තමයි මෙතන ඒගොල්ලෝ සූපත් කර ගැනීමට මේ පූජනීය ස්ථාන බවට පරිවර්තන වෙලා තියෙන්නේ. ඔබතුමිට අදහස් ප්‍රකාශ කරන අවසරයි. ගොඩාක් ස්තුතියි මේ ස්ථානයට අපි වෙනුවෙන් මේ වගේ දාන ධර්මයක් ගෙනාවට. ඇත්තටම මෙතන අපි බලාගන්නේ කාත්කාරුත් නැති අසන රෝගින්ම. ඒ රෝගින් උදෙසා ඔයගොල්ලන් මේ කරන සත්කාරයට අපි හදවතින්ම ඔයගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔකොල්ලන්ගේ සෑම සිතුම් පැතුමක්ම සාර්ථක වෙන්න කියලා අපි අදහන ආගම අනුව අපි දෙවියන්ට අනුලෝක යාඥා කරනවා. ගොඩාක් ස්තුතියි. අපි ගියන්න. මේක මම කටයුතු කරන්න සායික ශක්තිය මානසික ශක්තිය ලැබේවා කියලා අද ප්‍රාර්ථනා කරනවා. හොඳයි සේනන් අපි ඔන්න පළවන පරිත්‍යාගය කරනවා ජනතාවට වෙනවා තමයි ජය වේවා අන්න මෙතන අර අනුලක්ක ඉන්නවනම් පොඩ්ඩක් ඉක්මනට එන්න කියන්නේ පොඩ්ඩක් ඉක්මනට එන්න කියන්නේ ඩුබයි වල ඉන්න කට්ටිය තමයි දුන්නේ. එහෙනම් කලවිල ඉන්නනේ. එහෙනම් බොහොම හොඳයි ස්තුතියි. හරි. අයියේ තරහ වෙන්න එපා එහෙම හොඳ. අසානි අපිට පොඩි බඩු ටිකක් හම්බෙලා තිනා මේ නාලක සේනාධිර මහත්තයා. Thank you ගොඩක් හේසිත් දෙනවා. ඩුබයි වල ඉඳලා එවලා තියන්නේ. හරි. එවලා තියි. ගොඩක් පිං. ඔව් ඩුබයි කාන්තියක් තමයි එවලා තියෙන්නේ. මේ කාලේ හැටියට ඇත්තටම මිනිසෙකුට උදව් කරනවා කියන ලොකු කිනක්. ඒ වගේම ගොඩක් ස්තුතියි. මේ වගේ ඔයගොල්ලන්ට සත්කාරයක් කරන්න තව තවත් වැඩි වැඩි ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ මිහිරි නෑ නේද? මම මිහිරි කිව්වා. මේ නාලක සේනා දීර්ඝා බඩු වගේ කැවල තියෙනවා. ඉතින් ඒවල තියෙන්නේ රුබයි රටි. ඉතින් මේ බඩු ටික වට අපේ වට පන්දිලා මම කියලා තමයි ඉතින් අම්මට පොඩ්ඩක් අම්ම ඉන්න පොඩ්ඩක් බලන්න. අම්මට අම්මට මොකද? අපේ නැද්ද? බඩු වගේ තියෙනවා අම්මට ගන්න විදියක් නැහැ. මොකද කමන්නේ අපි ඔහම තියලා අමෙ පුතා ආවම ගන්න කියන්න. ආ නිසස්සලා සතිය අම්මම ගන්න කියන්න.
Punjima punji power tikat tamai mama toragatte ta poddak tiyenawa api eka kohomada kiyala balala issarahata badu denawada demu honda ma me na pore jayewa e wage lakshanaye jayen jayen wewa aibowa 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 aibowa